අද මේ උතුම් පුරපතර සම්බෝධිය ලැබෙද්දී සාන්තිවාදී අප පවත්වන්නට ඉදිරිපත් වීදී මේ මොහොතේන ධර්මානුශාසනාව අපේ සිත නිවන භාවනා වැඩසටහනයි මේ වෙලාවේ පවත්වන්න තිබුණේ මේ වෙලාවේ අපේ බණ්ඩත රත්න ශ්‍රීගොණි හාමුදුරුව ධර්මානුශාසනා කරන වෙලාවේ ඉන්නතුරුව මා විසින් එම භාවනාව මෙහෙවල වෙලා එහිම තමයි ප්‍රසිද්ධ කරලා තිබුණේ නමුත් අදිසියෙම අපේ මේ ධර්මාසනාරෝඩ නායක හාමුදුරුව පෙරේදා වැඩම කළා අපේ අනුනායක මාමින් පාරණ මහන්සිය බලන්න ඉමා පෙරේදා තමයි මතක් කළේ නායක හාමුදුරුව අද අපිට වැඩම කරන්න පුළුවන් නම් හරිම හොඳයි කියලා. ඉතින් මේකට හේතුවක් තියෙනවා. ඉතින් මේ මූල ධර්මාසනාරෝඩ අපේ නායක හාමුදුරුව මේ ගලිල්ලවත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවිදි දිවියේ ඇතුළත් වෙන්නේ අපේ පත්වේදී පාසික නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය රත්නයක් හැටියට. ඉතින් පත්වේදී පාසික නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය රත්නයක් හැටියට පැවිදි ජීවිතයේ ඇතුළත් වෙලා අද වෙනකොට පාසික නායක හාමුදුරුව ලංකාව තුල ප්‍රසිද්ධ වුණේ අම්මට්ටහනාට ආදිවරී හැටියට. ඉතින් අපේ පද්මේ කාශ්‍යප නායක හාමුදුරුවෝ කරපු මහා මෙහෙවර අද ලංකාව පුරා විතරක් නෙමෙයි දේශ විදේශ බොහෝ රටවල් වල අපේ නායක හාමුදුරුවෝ අද වෙනකොට කමඨහන් දෙමි භාවනාවට බොහෝ පිරිස් මෙහෙවමින් සතිපට්ඨාන භාවනාව අද හැමෝටම උගන්වමින් කටයුතු සිදු කරනවා. ඉතින් ලංකාව පුරා අපේ පින්නතුන් ගොඩාක් වෙලා අහලා ඇති දවස පුරාම අපේ නායක හාමුදුරුව ප්‍රඥා නාලිකා ආදී නාලිකාවල අපේ නායක හාමුදුරුවෝ මේ භාවනා වැඩසටහන දවස පුරාම ක්‍රියාත්මක කරනවා. ඉතින් එහෙම දැනුම විතරක් නෙමෙයි ප්‍රායෝගික ඥානයෙන් දෙහිපි අපේ නායක හාමුදුරුවෝ වැඩම කරගන්න ලැබීම අපි ලබපු වාසියක්. අපි ලබපු වාසියක්. අනිත් එක තමයි ඉතින් ගලවිලවත් සම්පතක් නේ. කලවිලවත් විපස්සනා භාවනා මධ්‍යස්ථාන සම්පතක්. ඉතින් අපේ නායක හාමුදුරුවෝ ඉන් කෙටි කාලයක් මේ වැඩ ඉඳලා ඒ වැඩම කිරීම තමයි ඉන් නැවත නැවත නායක හාමුදුරුවෝ වැඩම කළා. ඉන් අපේ සුජාත නායක හාමුදුරුවන්ගේ අවසන් කටයුතු වලට මම හිතන්නේ වැඩම කළාට පස්සුව මම හිතන වැඩම කළේ මේ ඊයේ පෙරේදා. කොහොම නමුත් නායක හාමුදුරුවෝ වැඩම කිරීම අපිට මහා සතුටක් විශේෂයෙන්ම මට. ඉන් මං සිහිපත් කළා නායක හාමුදුරුවන්ට පොයේ දවසට සන්ධ්‍යා භාගයේ වැඩම කරලා අපි ආදුනිකයි. ඉතින් ඒ ලැබපු පරිණත භව ඒ භවනානුයෝගී කම්මට්ඨහනාචාර්යවරේ හැටියට ඒ ලැබපු අත්දැකීම් අපිට බෙදලා දෙන්න පුළුවන් නම් අපේ වාසනාවන්තයි. ඒ නිසා මේ වැඩසටහනට වැඩම කරන්න කියලා ඉතින් නායක හාමුදුරුවෝ ඒ කරපු ආරාධනාව එවලෙන් බාරගෙන වැඩම කරන්න අපට මතක් කරලා වැඩම කරන බව. ඉතින් ඒ නිසා තමයි ඉතින් අපේ දායක පින්තුන් දෙපළක් ඉන්නවා පැය දෙකක් ධර්මානුශාසනා දෙකක් සඳහා දායකත්වයේ දක්වමින් ඉතින් අපේ මහින්ද මහත්මයා ප්‍රධානී පවුලේ පින්තුන් ඒ වගේම අපේ ලියනගේ අම්මා ලියනගේ අම්මා මාසයක් විතර තිස්සේ ඉඳන් කියනවා මට මේකට වඩින්න මොන ධර්මයේ දේශනාව සඳහා කියලා. නමුත් මම හිතනවා මේ ඊට වඩා සතුටුදායක අවස්ථාවක් අපිට ධර්මයේ ඉගෙන ගන්න අපේ හිත දියුණු කර ගන්න ලැබුණ විභාගය. ඒ නිසා මම අපේ නායක හාමුදුරුවන් මම හිතන්නේ නමින් මම කියන්න ඕනේ නැහැ නායක හාමුදුරුවන්ව දන්නවා. ඉතින් කම්මට්ඨහන ආචාර්ය එල්ලාවල විජිත නන්ද නායක හාමුදුරුවෝ ඉතින් ඕනතරම් වැඩසටහන් නායක හාමුදුරුවන්ගේ අපිට අන්තර්ජාලය ඔස්සේ නහඹන්න පුළුවන්. ඒ භාවනා ඉගෙන ගන්න පුළුවන්. මමත් මීට පෙර අපේ නායක හාමුදුරුවන්ගේ භාවනාව ඉගෙන ගත්තා. රාජගිරියේ මම හිත දවස් 3ක එක දිගට වැඩසටහන් නායක හාමුදුරුවෝ විසින් කියුවා. ඉතින් ඒ එක අපිට දැනුණා ලොකු වෙනසක්. අපි ඉගෙන ගන්න ඕන භාවනා මේකයි කියන එක. ඒ නිසා මේ වෙලාවේ අපේ නායක හාමුදුරුවෝ වැඩම කළා. විශේෂයෙන්ම අප ගුරු දේවෝත්තම ශ්‍රී ලංකාවේදී මහානිකායේ අනුනායක දුරන්දර අතිගෞරවනීය පත්වේදී සිංහවාස අධිදාන නායක මාහිම් පාණන් වහන්සේ ප්‍රධාන විහාරස්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ වෙනුවෙන් මම අපේ නායක හාමුදුරුවන් මේ වෙලාවේ ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. මේක පිළිගැනීමක් කියලා හිතන්න හොඳ නැහැ. මොකද නායක හාමුදුරුවන්ගේ තැනනේ නේද. ඒ නිසා නායක හාමුදුරුවෝ වැඩම කිරීම පිළිගැනීමක් හැටියට කරන එක මම හොඳ නැහැ. නායක හාමුදුරුවෝ
ඉන් ඇහිලා අපිට මේ ස්ථානයේ නැවත මේ කටයුතු මෙහෙවන්න සම්බන්ධ වීම අපි මේ වෙලාවේ බොහොම ගෞරවපාද නමස්කාර පූර්වකව සතුට ප්‍රකාශනාමිය ප්‍රකාශ කරනවා. ඉන් මෙතන සිටේ භාවනා වැඩසටහන මෙහෙවන්නට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමින් නායක හමුදුරු වට්ටා තව තවත් මෙවැනි ආගමික කටයුතු සිද්ධ කරන්නට මේ ආධ්‍යාත්මික දියුණුව සොයා යන ගමනේ ඒ ආධ්‍යාත්මික දියුණුවට මඟ පෙන්වන්නට නායක හමුදුරු වට්ටා කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා. අවසානයේදී අපි නායක හමුදුරු පත්තන බෝධියකින් නිවන් දකින්නට මේ උතුම් වූ කුසලාන් සංසධර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි මේ වෙලාවේ ආරාධනා කර සිටිමු මෙතන සිට ඒ භාවනා වැඩසටහන මෙහෙවන්නට හැම දිනම සාදුකාර පවත්වමු. සම්ප්‍රදාය අනුකූලව දැහැත් වටේ පිළිගන්නාට අද මේ ධර්ම දේශනා විදායකත්වයේ දරණ පවුලට අපි මේ වෙලාවේ ආරාධනා කර සිටිනවා. නාම සාදු කාර්යයක් නැවත පවත්වන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධානුසාසනං ති ශ්‍රී ලංකා සේදිනිකායේ අනුනායක තැන්පත් අතිගරු පද්වේලි සිංහාස නායක හාමුදුරන් වහන්සේගේ අවසර මේ භාවනා මධ්‍යස්ථාන අධිපති ඇතුළු අනිකුත් හාමුදුරන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අද දවසේ මේ දේශනාවට ඇත්තටම අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි, හදිසියේ සිදු වෙච්ච දෙයක්. ඒ පිළිබඳව විහාරාධිපතින් හාමුදුරන් වහන්සේ කරුණු කාරණා මතක් කරා. ඒකම ඇත්තටම මේ ගලවිලවර්ත භාවනා මධ්‍යස්ථානයේ මම හිතන විදිහට මේ මම දේශනාවක් කරන්නේ අවුරුදු 37කට පස්සේ. එවැනි කාලයක් ගත වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. කියලා සාමාන්‍යයෙන් බැලුවොත් ඒ වගේ කාලය. 88 පස්සේ වගේ තමයි. දැන් හාමුදුරන් වහන්සේත් මතක් කරේ මේ පින්වතුන්ට අපි ඔක්කොම එකතු වෙලා මේ භාවනාව ගැන ඉස්සර මේ ස්ථානයේ තිබිච්ච ප්‍රගතිය මේ පින්වතුන් හාමුදුරන් වහන්සේලා අතර වැඩි දියුණු කිරීමට උත්සාහ ගන්නු කියන අදහසයි. එහෙමනම් එතකොට භාවනාව කියන දෙය ගැන මොකක්ද කියලා, නැත්නම් භාවනාව කියන්නේ කුමක්ද, බුදුහාමුදුරු දේශනා කරපු භාවනා මොන වගේ දෙයක්ද කියලා හැමදෙනාම දැනුවත් කිරීමක්, ඒ වගේම තමන්ට පහසු භාවනා ක්‍රමයක් මෙවැනි ස්ථානයක තමන්ගේ නිවෙස්වල පහසුවෙන් සිදු කරගෙන යන්න පුළුවන් භාවනා ක්‍රමයක් පැහැදිලි කිරීමක් තමයි අද අපි මේ මූලික දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ සෑම දිනාම දන්න හැම දිනාටම වගේ පොඩි ළමයින්ට පවා කටපාඩම් තියෙන ගාථාවක් අපි මාතෘකා කරගත්තා. ඒ ගාථාවේ අන්තර්ගතය සබ්බපාපස්සකරණ කුසල සුත්‍රපදා සජිත්ත පරියෝධපන ඒතං බුද්ධානුශාසන. මෙතන මේ අවසාන පදයේ තියෙන්නේ ඒතං බුද්ධානුශාසන. ඒ කියන්නේ බහුවචනෙන්
දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේක සියලුම බුදුරයන් වහන්සේලාගේ අත්වාසනාව. එතකොට ගෞතම බුදුහාමුදුරන්ගේ පමණක් නෙමෙයි කියන එක. ඒ තමයි බුද්ධානු සාසනාව. එනම් මේ සියලුම බුදුරයන් වහන්සේලාගේ අත්වාසනාව කුමක් සඳහාද? සියලුම බුදුහාමුදුරන් වහන්සේලාගේ සියලු අනුශාසනා තියෙන්නේ සංසාර විමුක්තිය සඳහා. සංසාරේ හදන්න නෙමෙයි සංසාර විමුක්තිය සඳහා. එහෙනම් සංසාර විමුක්තිය සඳහා සියලු බුදුරයන් වහන්සේලා දේශනා කොට වදාළ අනුශාසනාව අමුතු දෙයක් නෙමෙයි. ඒකට කියනවා භාවනා උපදේශ කියලා. දැන් අපි භාවනාව ගැන ඉගෙන ගන්නකොට භාවනාවට කවුරු හරි ගුරුවරයෙක් දෙන උපදේශක නමක් කියනවා කමඨාන. එහෙනම් මේ ගාථාවේ මුල් පද තුන සියලු බුදුරජාණන් වහන්සේලාගේ කමඨාන. එහෙනම් සබ්බපාපස්ස අකරණං කියන්නේ කමඨහනේ කොටස. ඒ වගේම කුසල සුපසම්පදා කියන්නේ ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ කමඨහනේ තවත් කොටස දෙවෙනි පියවර. ඒ වගේම සචිත්ත පරියෝධපණං කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ සංසාර විමුක්තියට දෙන කමඨහනේ තුන්වෙනි පියවරයි. එහෙනම් මේ අනුපිළිවෙලින් සියලු බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ගිහි පැවිදි ශ්‍රාවකයන්ට සංසාර විමුක්තියට දීපු උපදේශමාලාව තමයි මේ ගාථාවේ අන්තර්ගතය. ඒකම දැන් අපි ධර්මානුකූලව බලනකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ කැටි කරව නැත්නම් සාරාංශ කරව මේ ත්‍රිපිටකයක් තියෙන ධර්මයේ විශාල 84,000 ධර්මස්කන්ධයේ තියෙන ධර්මීය සාරාංශ වුණොත් මේ ගාථාවට සාරාංශ වෙනවා මේ පද තුනට. සබ්බපාපස්ස අකරණං කියන එකට ඒ වගේම කුසල සම්පදා කියන එකට ඊළඟට සචිත්ත පරියෝධපණක් කියන තුනේ. මේක සියලු බුදුරජාණන් වහන්සේලාගේ කමඨහනයි. දැන් කමඨහන කියන්නේ මොකක්ද කියලා මම මතක් කරා. කමඨහන කියන්නේ භාවනාවකට දෙන උපදේශය. දැන් මේ පින්වත්තුන් වුණා දැනට සිදු කරන සියලුම භාවනා ඒ වගේම කවදා හරි මේ සංසාර විමුක්තිය ලබා ගන්න සම්පූර්ණ කර ගන්න ඕන භාවනා සියල්ල. එතකොට මේ උපදේශ මාලාව තුළ අන්තර්ගත වෙන්න ඕනේ. මේ වෙන කොහෙවත් අන්තර්ගත වෙන්නේ නැහැ. මේ තුنين එකකට වැටෙන්න ඕනේ. ඒ වගේම මේ උපදේශ මාලාවේ අන්තර්ගත කාරණා තුනම සම්පූර්ණ වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේ උපදේශ මාලාවේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනම සම්පූර්ණ වීමෙන් තමයි සංසාර විමුක්තිය ශ්‍රාවකයෙකුට ලැබෙන්නේ. මේ ගැන දැනුවත් වෙලා තියෙනවා. මේ දැනුවත් භාවයේ වර්තමාන සමාජයේ අඩු වෙලා තියෙනවා. ඒ අඩුකම භාවනාවේ දියුණුව සඳහා හැමෝටම බලපාලා තියෙනවා. දැන් එහෙමනම් අපි මේ ගාථාවේ තියෙන අන්තර්ගතය මොනවද කියලා ඉස්සෙල්ලා කෙටියෙන් ඉගෙන ගන්න බලමු. ඊට පස්සේ තමන් සිදු කරන ඕනම් භාවනාව මේ අන්තර්ගතයෙන් කොටස් කොච්චරකට අයිතිද කියලා දැනගන්න වෙනවා. ඊට පස්සේ තමන් සාර්ථකව භාවනාවක් දියුණු කරගන්න මේ ධර්මයේ භාවිතා කරන්නේ කොහොමද කියලා නැවත නැවත ධර්මානුකූලව ධර්මයේ ඉගෙනගෙන ඒ වගේම ඒ ලබා දෙන උපදෙස් අනුව භාවනාවක් පුරුදු කරගෙන සාර්ථක කර ගැනීම අවශ්‍යයි. දැන් මේ මුල්ම පදේ ගත්තොත් ඒ පදේ අර්ථය අපි හැමෝම දන්නවා සබ්බ පාපස්ස අකරණං. මේක තමයි පළවෙනි උපදේශය. සබ්බ පාපස්ස අකරණං අකරණං කියන්නේ දැන් අපි වලකිනවා කියන අර්ථය ගන්න පුළුවන් සිංහලෙන්. වලකිනවා වලකින්ද කියන අර්ථය. නැත්නම් කරන්න නැතුව ඉන්න. අකරණං කියන එකේ තේරුම මේකයි. කරන්න එපා. මොකද්ද කරන්න එපා?
සියලු පව් කරන්නේවා. ඒක සබවවස්සා කරණම් කියන කේ දේරුම පව් කරන්න එපා. පව් ගැනීමෙන් වළකින්න. කුමක් සඳහාද? සංසාර නිමුක්තියට. පව් කරන කෙනාට නම් සංසාර නිමුක්තිය ලබා ගන්න බෑ. පළමුව ගිහියෝ පැවිදි ශ්‍රාවකයා ආරම්භ කරද්දී කරන්න ඕන අවස්ථාව මේකයි. සියලු පව් වලින් දුර වෙන්න. ඒකට පාලිය කියනවා සබ්බපපස අකරණ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සියලු පව් වලින් දුර වෙන්න පුළුවන් කාටද කියන එක. ප්‍රශ්නේ මේ බණහන පින්වතුන්ගෙන් මම අහුවොත් දෙන්න තියෙන උත්තරේ මොකක්ද? සියලු පව් දුර කර ගන්න පුළුවන් කාටද? එතන සියලු පව් දුරු කර ගන්න තියෙන සුදුසුකම් මොකක්ද? සියලු පව් දුරු කර ගන්න තියෙන සුදුසුකම් බුදුහාමුදුරුවරු දේශනා කරපු පව් ගැන දැන ගැනීමයි මුලින්. පව් කියන්නේ මොනවද කියලා දන්නේ නැති මිනිස්සේ කවදාවත් සියලු පව් වලින් දුරු වෙන්න බෑ. එයාට දුරු කරන්න බෑ. එහෙනම් තම තමන් ගැන ඒක ඇත්ත බව තේරුම් ගන්න. මෙතන ඉන්න අයට පව් කියන්නේ මොනවද කියලා දන්නේ නැති තාක්කල් සියලු පව් වලින් දුර වෙන්නේ නැහැ. ඒ දුර වෙන්නේ නම් මොනවා හරි කියන දෙයක් දුරු කරගන්න කියනෝ නම් අපිට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ දුරු කරන විදිහද දුරු කරන්නේ මොනවද කියලා දැනගන්න. එහෙනම් පව් ගැන දන්නේ නැත්නම් සියලු පව් කියන්නේ මොනවද ධර්මයේදී ඒව දන්නේ නැත්නම් යාට දුරු කරගන්න පුළුවන්ද? බැ. එහෙනම් භවනා කරන්න ගිහිල්ලා අදත් එදාත් ලොකුම නමුග යෑම සිදුවෙන පළවෙනි අවස්ථාව මේ තමයි. පව් ගැන දන්නේ නැති අය පව් දුරු කරලා. ඒක කවදාම වෙන්නේ නැති දෙයක්. දැන් මේ වින්වතුන්ටත් එහෙමම. පව් ගැන දන්නේ නැත්නම් පව් දුරු කරන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලම භාවනා කරන්න කලින් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ධර්මානුකූලව පව කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙනවා. පව කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙනවා. එහෙමනම් දැන් පව කියන වචනයත් එක්ක අපිට යුගල පදයක් එනවා. පින. පව් පින්. දැන් පින් දුරු කරන්න කියලා කියන්නේ නැහැ. සියලු දුර යනවා කියලා. මොනවද දුරු කරන්න කියන්නේ? පව්. එතකොට පව් කියන ඒවා කොහොමද අපි එහෙනම් පව කියන්නේ මෙන්න මේකටයි කියලා හඳුනගන්නේ කොහොම මොන විදිහකටද? මේ පව් කියන එක ධර්මානුකූලව විස්තර වෙනකොට එක එක පරියාය වලින් විවිධ විදිහට දේශන පැහැදිලි කරනවා. දැන් පරියාය කියන එකේ තේරුම පැහැදිලි කරන ආකාරය කියන්නේ. දැන් ඕනම දෙයක් පැහැදිලි කරන ආකාරය අනුව කොටස් 2 3 4 5 6 7 ඔහොම විවිධ අගයන් එන්නේ. ඒකට කියනවා අපි ධර්මයේදී හරියාය. දැන් මේ පින්වතුන්ට මේ පව් කියන ගණන් මම එක පරියායක් විතරක් පැහැදිලි කරනවා. මෙන්න මේ පරියාය අනුව අපි පව් කියන එක විග්‍රහ කරගෙන ඒ අනුව මේ කියන පදයේ තේරුම නැත්නම් සබ්බපාපස්ස අකරණම් කියන තැන මොනවද මන් ළඟ තියෙන ಗುಣ තියෙන්නේ කියලා කොයි වගේ තත්ත්වයකදීද මම සියලු පව් දුරු වෙලා ඉන්නේ කියලා හඳුන ගන්න පහසු වෙනවා. ඒක ක්‍රියාත්මක වීම අනිවාර්ය වෙනවා ඉදිරි පියවර සඳහා. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා මේ පව් කියන එක අන්තර්ගත වෙන්නේ අකුසලයටයි. දැන් කුසල අකුසල කියලා දෙකක් තියෙනවා. එහෙනම් පව් අයත් වෙන්නේ අකුසලයටයි. දැන් අකුසලයේ පිළිබඳව විස්තර කරනකොට අකුසලයේ හඳුන්වන්න පුළුවන් එක පරියායකින් අකුසල් තුනක් විදියට. තව පරියායකින් හතරක් විදියට. තව පරියායකින් පහක් විදියට. නමුත් අපිට පහසු වෙන්නේ
බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා දස අකුසල. මෙන්න මේ 10කින් අකුසලිය හඳුන්වපු තැන අපිට පහසුයි. තේරුණානේ? එතකොට පව ගැන ඉගෙන ගන්න අපි දස අකුසලිය ගැන දැනගන්න වෙනවා. පව කියන්නේ දස අකුසලියේ පංගුවකට කොටසකට. අකුසල් 10ටම පව කියන්නේ. ඒක එහෙමනම් නම් දෙකක් වෙන්න බෑනේ. පව කියන එක එක දෙයක් අකුසලිය කියන්නේ තවද. ඒක තේරුම තමයි සමහර අකුසල් තියෙනවා පව නොනිය. නමුත් අකුසලිය. එහෙමනම් අපි අකුසල් 10 ගැන නැවත මතක් කරමු. මේ හැමදේම දන්නේ දෙයක් අකුසල් 10. ඒක අනුව පුළුවන් අපිට පාපේ හොයාගන්න. දැන් අකුසල් 10 නම් කරනකොට අපි ඒවා කාණ්ඩ 3කට වෙන් කරගන්නවා. ඒ අකුසල් සිදු වෙන ආකාරය අනුව පවතින ආකාරය අනුව කාණ්ඩ 3ක් තියෙනවා. එකක් තමයි කායික අකුසල්. අකුසල් 10න් කායික අකුසල් තියෙන්නේ 3යි. කායික අකුසල් 3ක් තියෙනවා කියලා ගන්න. වාචික අකුසල් 4ක් තියෙනවා කියලා ගන්න. ඒක කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි. අනික් අකුසල් මානසික අකුසල් 3යි. දැන් අකුසල් 10 සම්පූර්ණ වෙන්නේ ওই විදිහට. කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි මානසික අකුසල් 3යි. දැන් කායික අකුසල් 3 තමයි දහම් පාසලෙත් ඉගෙන ගන්නවා ළමයි. සතුන් මැරීම, හොරකම් කිරීම, ඒ වගේම කාමීය වර්ධව හැසිරීම. මේ කායික ක්‍රියාවල අකුසලිය පැවතී. කායික ක්‍රියාවතෙන් අකුසල් පවතින අවස්ථා 3. විතරිය අකුසලයක් පවතින අවස්ථා කායික ක්‍රියාවක ඉන්නේ. ධර්මානුකූලව විග්‍රහ වෙන්නේ ওই විදිහටයි. එතකොට අපි කතා කරනවා වචන මිනිස්සුන්ට එක එක භාෂාවල් කතා කරන්න පුළුවන්. ඒ අදහස වමාරු කිරීමේදී වාචික අකුසල් විදිහට අපිට භාවිත කරන්න පුළුවන් හතරක්. එන වැඩිම අකුසල් ප්‍රමාණය අපිට කරන්න පුළුවන් වචන වලින්. ඒ තමයි මුසාවාද, පිටුනා වාද, පරුසා වාද සම්පූර්ණ. දැන් මෙන්න මෙහෙම දැන් කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි ගත්තම මෙතන එකතුව ගත්තොත් 7යි. මේ 7 පාපයයි. පාපය කියලා හඳුන්වන්නේ ධර්මයේ කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි. එතකොට මෙන්න මේ අකුසල් 7 කරන්නේ නැති කෙනෙකුට පමණයි නිවනට යන්න පුළුවන්. මේ සුදුසුකම නැති අයට භාවනාවක් කරන්න බෑ. කරන්න පුළුවන් කරලා බලක් නෑ. ඒකට දැන් එදත් එහෙමයි මේ භාවනා මධ්‍යස්ථානයේ අපි දැක්කා මේ අකුසල් ටික කරමින් භාවනා කරනයි. එතකොට මොකද්ද වෙන්නේ? ඔව් භාවනාවක් නෙවෙයි සබ්බපාපස්සකරණම් කියන ගුණය තිබුණා භාවනාවක් නෑ. සබ්බපාපස්සකරණම් කියන්නේ දිරුපව දුරු කර ගැනීම භාවනාවක් නෙවෙයි ඇත්තට. භාවනා කරන්න සුසුකම් පවත්වා ගැනීම. එතකොට දිරුපව දුරු කර ගන්න නැතුව කරන භාවනාව සාර්ථක වෙන්නේ බෑ. එතකොට තමනුත් මේ ගොඩට වැටෙනවා නම් තවදුරටත් ওই විදිහට භාවනා කරන්න වෙනක් නෑ. ternary දිනු වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්නන ධර්මයේ ඉස්සරහට යන්න බෑ. එහෙමනම් මේ සියලු පව දුරු වෙච්ච තැන කායික අකුසල් තුනක් නෑ, වාචික අකුසල් තුනක් නෑ. දැන් මේ අවස්ථාව ගත්තොත් මේ බණ අහන අවස්ථාවේ ඔබට ඔය කියන පාපය කියන අකුසලය තමන් ළඟ තියෙනවද නැද්ද කියලා ධර්මානුකූලව තමන්ට වෙන් කරගන්න හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙලාව ගත්තත් මේ වෙලාවේ කිසිම කෙනෙක්ගේ කායික අකුසල් තුන ක්‍රියාත්මක නැහැ. වාචික අකුසල් ක්‍රියාත්මක නැහැ. හැබැයි මොන්දේසියක් තියෙනවා. බණ ඉවරුනේ හැටි කියන්න. අන්න එහෙම
බණ ඉවරුණාම මන පටන් ගන්න කලින් මානසික අකුසල් කරමින් භාවනා කරපු අයද අවුරුදු 10 15 20 30 60 70 භාවනා කරලත් ඇති භාවනා මධ්‍යස්ථාන වල ඉඳලත් ඇති නැවතිලත් ඇති නමුත් භාවනා වන්න දියුණු වෙන්න බෑ ඒක බෑ කියන්නේ මම නෙමෙයි සියලු බුදුරයන් වහන්සේලාගේ අනුසාරය ඇයි දැන් බණ ඉවරුණාට පස්සේ කායික අකුසල් කරන්නේ නැහැ ඒගොල්ලෝ ඔය එක එක ඒවා කියවන්න ගිය සම්පක්කලාපය කියන අකුසලයක මේක වාචික අකුසලයක් දැන් මේ අකුසලියත් එක්කත් එහෙනම් ඒ අකුසලිය කරමින් භාවනා කරන්න යන කෙනා භාවනාවට සුදුසුකම් ලබන්න කෙනෙක් වෙන්නේ නැහැ මේක වළක්ව ගන්න උත්සාහගත යුතුයි මේක වළක්වන්න අමාරු අකුසලයක්. බොරු කියන්නේ තු ඉන්න පුළුවන් අපලන්ට. සමහර කෙනෙකුට බොරුත් නොකිය කේලම් නොකිය ඉන්න පුළුවන්. තවත් අයට බොරුත් කියන්නේ නැතුව කේල්නු කියන්නේ නැතුව පරස වචන කියන්නේ නැතුවත් ඉන්න පුළුවන්. හැබැයි වර්තමානයේ අයට සම්පප්පලාප කිව්වේ නැත්නම් ජීවත් වෙලා වැඩකුත් නැහැ. සිල් අරගෙන වැඩක් නැහැ. එලක තේරුණානේ දැන් එවැනි තත්ත්වයක් තියෙන නිසා මේ පාපය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. පාපය කියන්නේ එතකොට කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි. තව ඉතුරු වෙනවා අකුසල් 3ක්. තේරුණානේ ඒ තුන තමයි මානසයෙන් ඇති වෙන මානසික අකුසල්. මේවා පව් නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේ පව් ගණේට වැටෙන්නේ නැහැ මානසික අකුසල්. පෞගණයට වැටෙන්නේ නැති මේ මානසික අකුසල් නම් කරලා තියෙන්නේ කොහොමද අකුසල් 10යි. දැන් පාලියෙන් නම් කරනවා. දැන් මේ වෙනකොට අකුසල් අපි කිව්වනේ 7ක්. 8වෙනි අකුසලයේ එතකොට මානසික අකුසලිය. මානසික අකුසලිය හඳුන්වන්නේ පාලියේ අවිජ්ජා. මේ අවිද්‍යා නෙවෙයි. අවිද්‍යාව කියන එක වෙන එකක්. විද්‍යාවක් නෑ කියන එක. අවිජ්ජා කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක අපේ සංකල්පනාවල මානසික මනෝමය වශයෙන් ඇති වෙන අකුසලයක හඳුන්වන ක්‍රමය. නමයි අවිද්‍යා. ඔබ සිංහලෙන් ගත්තාම අමුතු දෙයක් නෙමෙයි. දැනුත් මේ බණ අහන්න වාඩි වෙලා ඉන්නේ ආගේ මේ අවිද්‍යා ඇති වෙන එක. අරුමයක් පුදුමයක් නෙමෙයි. දැන් මේ 9වෙනි අකුසලයේ මේ බණ අහලා නැති කරන්න බෑ. නමුත් මේ වෙලාවේ ඔයගොල්ලෝ අහිමි කරගෙන තියෙනවා අකුසල් 7ක්. මොනවද ඒ? කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි. ඒකෙත් ඉතින් වාචික අකුසල් ටික නැවතුනේ ඔයගොල්ලන්ගේ දක්ෂතාවයකට නෙමෙයි අපි පුරුදු වෙලා නැහැ කතා අහන් කතා කරමින් බණ අහන්න. ඉතින් කතාව නැවතුම කටින් සිදු වෙන කුසලයක් නැහැ අකුසලයක් නැහැ. අන්න ඒකෙන් තමයි මේක අපිට ලැබුණේ. නැතුව දැනුමින් තේරුම් නැතුව ලැබිච්ච එකක් නෙවෙයි. ඒකනේ අර බණ යොරුණාම් පෙලක් අය පටන් ගන්න අපතේ කරන්නේ. තේරුම් අරගෙන අවබෝධයක් තිබුණා නම් එතෙන්දී ඒක බලපන්නේ. තේරුණානේ ඉතින් ඔන්න ඔය ප්‍රඥා සමාජය තුල තියෙනවා. කොහොම හරි ඒවා දැන් මේ සංකල්පීය අකුසලයෙන් අහක් වෙච්ච කෙනෙක් මේ වෙලාවේ සංකල්පීය අකුසල කියන්නේ අවිජ්ජා. අවිජ්ජා පාලියෙන් කියන්නේ අවිජ්ජා. අවිජ්ජා කියන එක මේක සිංහලට ගත්තම සරල සිංහලෙන් ඇලිම මේ අකුසලයේ පහළ වෙන්නේ මනෝමයයි. මනෝමයේ ස්වરૂපයේ කොටස් දෙකක් තියෙනවා. එකක් සංකල්පීය ස්වરૂපය අනික දිට්ඨිගත ස්වરૂපය කියලා. එතකොට මේ අවිද්‍යා කියන අකුසලය නම් අටවෙනි අකුසලය හටගන්නේ සංකල්පනාවල දිට්ඨිය තුල නෙමෙයි. දිට්ඨිය කියන්නේ දැක්ම. දැක්ම තුල නෙමෙයි. දැක්මත් මනෝමයයි සංකල්පනත් මනෝමයයි. හැබැයි බොරු කීම මනෝමය විතරක් නෙවෙයි. මනෝමයෙන් හැදිච්ච වාචසික ක්‍රියා. සතුන් මැරීම මනෝමය දෙයක් නෙවෙයි. ඒක මනෝමය දෙයක් වර්ධනය වෙලා සිදුවෙන කායික ක්‍රියාව. තේරුණානේ මේ කායික ක්‍රියා විදිහට එනකොට අර මනෝමය දෙය නැතුව ඉන්න බෑ.
අනිවාර්යෙන් මනෝවේදයක් තියෙන්න ඕනේ එකට එකතු වෙලා තියෙන්න ඕනේ කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක්. එතකොට ඒක තමයි මේ ධර්මානුකූලව පාපය කියලා හඳුන්වන්නේ. දැන් මේ අවිජ්ජා කියන මනෝමය අකුසලය සිංහලෙන් ගත්තම ඇලීමයි. එහෙනම් ඇලීම කියන එක විවිධ ස්වරූපයක් වෙනවා. දැන් මේ බණහනකොට ඔය ඇලීම් සංකල්පනා ඇති වෙන්න පුළුවන්. ඇති වුණා කියලා ඔය මේ ඉන්න කාටවත් ලොකු හානියක් නැන්නේ. ලොකු හානියක් තේන්නත් නැහැ. ඒ කියන්නේ දැන් කෙනෙක්ගේ ඇලීම් සංකල්පනා මේ වෙලාවේ ඕන තරම් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට තමන් සමාදන් වුණ අෂ්ටාංග සීලයේ හෝ දස සීලයේ කැඩෙන්නේ නැහැ. නමුත් අකුසලෙදි එහෙනම් මේ සංකල්පීය අකුසල් දුර්වල ප්‍රබලනේ දුර්වලයි. හැබැයි සංකල්පීය මට්ටමේ නවතින්න ඕනේ. දැන් සංකල්පීය අකුසලයේ සංකල්පීය මට්ටමේ නවතින්නේ නැතුව ඒක වැඩි දියුණු වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි කායික අකුසල් හා වාචික අකුසල් පහළ වෙන්නේ. එහෙනම් දැන් තමන් ගැන තමන්ට හිතා ගන්න පුළුවන්. දැන් අපි ළඟ අකුසලයක් නැතුවද මේ වෙලාවේ තියෙන්නේ කායික අකුසල් හා වාචික අකුසල් නැති වෙලා. ඔය දෙකෙන් අකුසලේ නැහැ කියලා හිතන අය ඉන්නවා. ඒ හිතන අයගෙන් 100ට ගානක් 100ට 5ක් විතර ඇත්තක් වෙනවා මේ වෙලාවේ. දැන් අකුසලයක් නැතුව මේ වෙලාවේ අකුසල් 10න් කිසිම අකුසලයක් නැතුව ඉන්න අය 100ට 2 3ක් හරි ඇති. ඒ අයට දැන් බඩමඩුවේ නිින්ද ගිහිනවා. එච්චරයි. කියන තමන් හිතනවා නම් එක්කෝ තමන් සීගල්පනාවෙන් නම් ඉන්නේ. සීගල්පනාවෙන් ඉන්නකොට ඔය අකුසල් 10ම නෑ කියලා කියන්න බෑ. තේරුණානේ? නිින්ද ගියගෙනකොට අකුසල් 10ක් නෑ, කුසල් 10ක් නෑ. දැන් එහෙම ඒ විදිහට තමයි මේ අකුසලයේ වැඩ කරන්නේ. එහෙනම් අහැරලා ඉන්න වෙලාවේ, අපි සංකල්පනාවේ ඉන්න වෙලාවේ සංකල්පනාවල හට ගන්න පුළුවන් අකුසල් දෙකක් තියෙනවා. එකක් අවිද්‍යා, අනික ව්‍යාපාදේ. නැත්නම් ඒ ව්‍යාපාදේට කියනවා දෝමනස්සය. දැන් ව්‍යාපාදය කියලා ගන්නේ සංකල්පනාවල ඇතිවෙන අකුසලය කායික අකුසල් හෝ වාචික අකුසල් බවට පත් වෙන මට්ටමට ගොඩනැගුණාම ඒකට කියනවා ව්‍යාපාදය. දැන් මේ පින්වතුන්ට මේ බණ අහනකොට ව්‍යාපාදය නෙමෙයි සංකල්පනාවල හට ගන්න අකුසලයේ, ඒකට කියන්නේ ධර්මයේ දෝමනස්සය. නමුත් අකුසලයේ ඒ අකුසලයේ හැබැයි ආයික අකුසලයකුත් නෙවෙයි, වාචික අකුසලයකුත් නෙවෙයි, ඒක සංකල්පීය අකුසලයක්. තේරුණානේ? ඉතින් ওই දෝමනස්සේ දිහා බලනකොට මේ පින්වතුන්ට ඒක මේ බණහන වෙලාවේ ඇති වෙන්න පුළුවන්. දෝමනස්සේ කියන්නේ ඒ කෙරෙන කෘත්‍ය බැලුවොත් ගැටීම, සංකල්පීය ගැටීම. අවිද්‍යා කියන්නේ සංකල්පීය ඇලීම. දැන් සංකල්පීය ගැටීම මේ බණහන කොට ඇති වෙනවාද නැද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. ඒක ලේසියෙන්ම පුළුවන්. දැන් අපි වාඩි වෙලා බයක් වාඩි වෙලා ඉන්නකොට ඇයි මේ ඉරියව් එහාට නැත්තේ? ඒක වැරදි කියන එක නෙවෙයි මම කියන්නේ. ඇයි අපිට එහෙම දැන් පැත්තට ඇඹරෙන්න ඕනේ, නැගිටින්න ඕනේ, නැත්නම් කකුල දිගාරින්න ඕනේ, නමන්න ඕනේ, ඔය වගේ දේවල් කරන්නේ අයියා? දැන් කකුල තියාගත්තේ වාඩි වෙච්ච විදිහට හිටියම තියෙන තත්ත්වයයි ඒකේ ඉරියව්ව වෙනස් කරලා අපුර නමාගන්න හිටියා නම් දිග ඇරියම තියෙන තත්ත්වය අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කකුල නමාගෙන ඉන්නකොට අපිට කකුල රිදෙනවා. රිදෙනවට කැමතිද අපි? ඈ? රිදෙන අකමැති. අකමැති කියන්නේ ගැටුම්. සංකල්පීය ගැටුම්. ඒ කියන්නේ දෝමනස්. තේරුණාද? එහෙනම් දැන් අපිට දෝමනස්යෙන් අහක් වෙන්න පුළුවන්ද බණ ඇහුවත්?
දැන් ওই විතරද සෝමනස්සය හටගන්නේ ඒ විදිහ. දැන් ශාරීරික පීඩාවක් වෙන මොහොතක සෝමනස්සය හටගන්නවා. එතකොට ඒ සංකල්පීය අකුසල. එනම් ඒක පාපේ නෙමෙයි. පවු නෙමෙයි. ඒ කායික අකුසලයක් හෝ වාචික අකුසලයක් නෙවෙයි කියන්නේ. සංකල්පීය අකුසල. දැන් තව මේ දෝමනස්සය නැත්නම් දෝමනස්සය කියන ගැටීම් සහගත සංකල්පීය අකුසලය මේ පින්වතුන්ට මේ බණ හින්දාත් ඇති වෙනවා. දැන් මම මේ බණ කියනවා මේ පින්වතුන් බණ අහනවා. මේ අහන ඒක දැන් මම කියනකොට මගේ මම ශබ්ද කරන වචනය හරියට ඇහුන්නේ නැත්නම් මොකක්ද ඇති වෙන්නේ? ඒකට කැමතිද? අකමැති. ඒ කියන්නේ සංකල්පනාවල ඇති වෙන අකමැත්තක් නේද ඒක? ඒ අකමැත්තක් දෝමනස්සේ නෙමෙයි. ඒකත් දෝමනස්ස. එහෙමනම් ඉගෙන ගන්න තියෙන්නේ අපිට මේ සිල් රැකලා සංකල්පීය අකුසල් ඔක්කොම කරන්න බෑ. තේරුණාද? දැන් මේ පින්වතුන් මෙච්චර හොඳට අටසිල් කැඩලා නැහැ කාගේවත්. ඒ වුණාට සංකල්පීය අකුසලය දැන් විටින් විට එනවා. හැම වෙලේම එනවා නෙමෙයි විටින් විට එනවා. සංකල්පීය අකුසල් දෙකයි තියෙන්නේ. එකක් අවිජ්ජා අනික ව්‍යාපාදේ කියනවා. කායික අකුසල් වාචික අකුසල් එක තියෙන සංකල්පීය අකුසලය දෝමනස්සේ කියනවා. එහෙම නැතුව සංකල්පනාවල විතරක් පහළ වෙන අකුසලය. දැන් අපිට එන අවිජ්ජා දෝමනස්ස දෙකෙන් ඉවත් වෙන්න හැකියාව නැහැ මේ වෙලාව. ඒක තමන් තේරුම් ගත යුතුයි. කවුරු හරි හිතනවා නම් මම එහෙම නැහැ කියලා එයාට කවදාවත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. භාවනා කරලා බලක් නැහැ. දැන් එතකොට මම මේ වෙනකොට අකුසල් 9ක් ගැන කිව්වා. දැන් 8 වෙනි අකුසලයේ අවිජ්ජා 9 වෙනි අකුසලයේ දෝමනස්සය නැත්නම් අර අපි ව්‍යාපාදයේ කියලා ගන්න පුළුවන්. 10 වෙනි අකුසලය. 10 වෙනි අකුසලය නම් කරන්න දන්නවා හැමෝම. තියෙන තැන දන්නේ. 10 වෙනි අකුසලය මිත්‍යා දෘෂ්ටිය කියලා හඳුන්වනවා. එතකොට දිට්ඨිගත අකුසලයක් තමයි 10 වෙනි අකුසලය. මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලය සංකල්පනාවල හටගන්නේ නැහැ, කායික ක්‍රියාව වෙන්නේ නැහැ, වාචික ක්‍රියාව වෙන්නේ නැහැ. කායික අකුසලයකුත් නෙවෙයි ඒක, වාචික අකුසලයකුත් නෙවෙයි, සංකල්පීය අකුසලයකුත් නෙවෙයි, දික්කගත අකුසලයක්. දික්ක කියන්නේ දැක්. සිංහලෙන් දැක්. එහෙනම් දැන් අකුසල් 10 දැනගත්තා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තිය ලක්ෂණ තියෙන්නේ මෙන්න මේ අකුසල් 10 නැති තැන. දැන් අපි ළඟ නැති වෙලා තියෙනවා 10 නෑ මේ වෙලාව නැති වෙලා තියෙන්නේ තාවකාලිකයි එක. අකුසල් කායික අකුසල් වාචික අකුසල්. ඒක සංකල්පීය අකුසල් දෙක අපිට හට ගන්නවා. සංකල්පීය එක අකුසලයක් හරි හට ගන්න වෙලාවක අර දිට්ඨිගත අකුසලය අනිවාර්යෙන් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි. එහෙනම් අපිට ඔය කෝපින් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ අපිට ඇලීම් සහගත සංකල්පනාවක් ඇති වෙනකොට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ගැටීම් සහගත අකුසලයක් ඇති වෙනකොට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටියට තනියෙන් තනි අකුසලයක් කරන්න හැකියාවක් නැහැ. ඒක තේරුම මොකද්ද? ඒක තේරුව මිත්‍යා දෘෂ්ටිය තනියෙන් පහළ වෙන්නේ අඩ අවම මට්ටමින් මිත්‍යා දෘෂ්ටිය එක්ක හවුල් වෙන්න ඕනේ ඇලීම කියන අකුසලය නැත්නම් අවිද්‍යා කියන අකුසලය හෝ ව්‍යාපාදයේ කියන අකුසලය. තනියෙන් මිත්‍යා දෘෂ්ටිය කියන තනි අකුසලයේ කොහෙවත් හටගන්නේ නැහැ. ඒක ධම්ම නියාමයි. මිත්‍යා දෘෂ්ටිය විතරක් තියෙන්න බෑ. අවම වශයෙන් අවිද්‍යා හෝ ව්‍යාපාද දෙකෙන් එකක් තිබිය යුතුයි. තව මේවා ඉගෙන ගන්න ඕනේ දේවල් තියෙනවා. සංකල්පනාවල හටගන්න අකුසල් දෙකනේ දැන් අවිද්‍යා ව්‍යාපාද කියන්නේ.
අවිඥා ව්‍යාපාද අවිඥා කියන ඇලීම් සහගත සංකල්පනා තියෙන තැන කොහෙත්ම ගැටීම් සහගත සංකල්පනා නැහැ. ඒ කියන්නේ අවිඥායි ව්‍යාපාදයි දෙකම එකට වැඩ කරන්නේ. දෙකම එකට වැඩ කරන්නේ. එහෙනම් දැන් මිත්‍යා දෘෂ්ටි එක්ක අවිඥා ඇති වෙන වර්තාවේ ව්‍යාපාද කියන එක නැහැ. මිත්‍යා දෘෂ්ටි එක්ක ව්‍යාපාද ඇති වෙන වෙලාවේ අවිඥා නැහැ. තේරුණාද? දැන් ওই දෙක නැතුව අපි තුමු මෙන්න මෙහෙම අවස්ථාවක් කොහොමද විග්‍රහ කරන්නේ? දැන් කවුරු හරි සතුන් මරනවා. දැන් සතු මරනකොට පෙළක්කයට පෙළක්කය සතු මරන්නේ දැන් සර්පේ හැම මිනිස්සු මරන්නේ ගැටීම් සහගතව. ඒ කියන්නේ බයට. ඒ කියන්නේ එතකොට සංකල්පනාවල දෙන්නේ ඇලීමක්ද ගැටීමක්. ගැටීම එක්ක එන මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් කායික අකුසලෙ කරනවා. එහෙනම් සතුන් මැරීමේ කායික අකුසලයේ සිදුවෙන වෙලාවේ එක්කෝ ගැටීම් සහගත සංකල්පීය අකුසලයේ උදව් වෙලා තියෙන්න ඕනේ. ඒකම මිත්‍යා දෘෂ්ටිය උදව් වෙලා තියෙනවා. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය නැතුව කායික අකුසලයක් සිදුවෙන්න බෑ. හැබැයි අවිද්‍යා නැතුව කායික අකුසලයක් සිදුවෙන්න පුළුවන්. එතකොට සංකල්පීය අකුසල වලින් ව්‍යාපාදයේ තමයි ඒක කරන්න උදව් වෙන්නේ. ඒකම දැනගන්න ඕනේ කිසිම කායික අකුසලයක් හෝ වාචික අකුසලයක් සංකල්පීය අකුසලයක් නැතුව සිදුවෙන්නේ නැහැ. තේරුණාද මම මේ කියන එක? දැන් කිසිම කායික අකුසලයක් හෝ වාචික අකුසලයක් සිදු වෙන්නේ නැහැ සංකල්පීය අකුසලයක් නැතුව. සංකල්පීය අකුසලයක් සිදු වෙන්නේ නැහැ ditthigata vidya dushtiya කියන 10 වෙනි අකුසලේ නැතුව. තේරුණානේ? එහෙනම් අකුසල 10 විස්තර වෙනකොට කවුරු හරි සත්තු මරණ වෙලාවේ ඒ සතා මරන්න පුළුවන් කෙනෙකුට මුදල් හරි මොනවා හරි ලාභ ප්‍රයෝජන සඳහා නැත්නම් මස් කෑම සඳහා ඇලීමකින් තේරුණානේ? ඇලීමකින්. එතකොට ඇලීම කියන්නේ අවිද්‍යාව. සංකල්පීය අකුසලයේ අවිද්‍යාව. එතකොට සංකල්පීය අකුසලයක් තියෙන තැන මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. එතන තමයි තියෙනවා කායික අකුසලය. දැන් එහෙනම් එවැනි අවස්ථාවක මේ අකුසල් 10 සත්තු මරණ වෙලාවේ අකුසල් 10 අකුසල් කීයක් ඒ පුද්ගලයා ළඟ ඒ මොහොතේ සිදු වෙනවද? සත්තු මැරීමේ කායික අකුසලයේ තියෙනවා ඒකයි. ඒක නිකන් පවතින්න බෑ. එක්කෝ අවිද්‍යාව උදව් වෙන්න ඕනේ නැත්නම් ව්‍යාපාදී උදව් වෙන්න ඕනේ. දැන් අවිද්‍යාව උදව් වුණා වෙනවා කියලා ගමු. ඒතර අවිද්‍යාව එක්ක ඒ අකුසලයේ සිදු කරනවා යා. එතන තියෙනවා මිත්‍යා දෘෂ්ටිය. මොකද අවිද්‍යාව හටගන්න බෑ මිත්‍යා දෘෂ්ටිය නැතුව. ව්‍යාපාදී හටගන්නත් බෑ මිත්‍යා දෘෂ්ටිය නැතුව. එහෙනම් අකුසල් තුනක් තියෙනවා. තේරුණාද? දැන් වාචික අකුසල් වෙයි සම්පප්පලාපේ කියන වෙලාවේ තියෙන වාචික අකුසල් එතකොට අව පූර්ණ ලෙස අකුසල් 10 කීයක් අන්තර්ගතද? ඒ සම්පප්පලාපය කියන්නේ වාචික අකුසලය. ඒක නිකම් පහළ වෙන්නේ. සම්පප්පලාපය අකුසලයේ පහළ වෙන්න උදව් වෙන්නේ සංකල්පීය අකුසලයේ මොකද්ද? සංකල්පීය අකුසල ගොඩක් නැහැනේ දෙකයි තියෙන්නේ. අවිද්‍යා ව්‍යාපාද. ඔබ සිංහලෙන් ගත්තා ඇලීමයි ගැටීම. එතකොට ඔය දෙකෙන් කොයිකෙන්ද ඔයගොල්ලෝ මනීවර වුණාට පස්සේ හරි බණට පෙර ඔය වැඩි කරේ? දැන් ඉන්නේ නම් අපවරු කියන්නේ මම එහෙම කරන්නේ නැති කෙනෙක් කියලා ඒකට ගැටලු තියෙනවා. දැන් අනුන්ගේ දෙයක් ගැන කතා කරනවා. ඒ කතා කරනකොට නිකන් මොකද්ද තියෙන සංකල්පනා? දැනුගේ දොස් කියන තැන තියෙන්නේ නම් ගැටීම. දැන් තමන්ගේ රට ඉන්න දුව පුතා ගැන සිල් අරන් කියනකොට තියෙන ගැටීමද? නමුත් ඒක සංකල්පීය අකුසලයක් කියලා වාර්ෂික අකුසලයක් කියලා දන්නේ නැහැ නේද උඹලා? දැන් තමන්ගේ දුව දරුවෝ පරම්පරාව වර්ණනා කරන එක සිල් අරගෙන කරන්නේ නැති
උපාසක උපාසිකාවක් ඉන්නවා නම් ඒක ඉතින් හරි පුදුමයි. තේරුණානේ? ඒක කරනකොට තමන්ගේ සංකල්පනාවල තියෙන්නේ ඇලීමක්ද ගැටීමක්ද? ආයෙන්නේ මේ කතාව තමයි සම්පප්පලා කියන්නේ. තේරුණා? දැන් ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙමනම් දැන් සංකල්පීය අකුසලයක් වන සංකල්පීය අකුසලයක් වන ඇලීම නැත්නම් අවිජ්ජා කියන අකුසලයේ උදව් වෙන තමයි අපි බොහෝ විට වාචික අකුසලයේ කියන සම්පප්පලාපේ සිදු කරන්නේ. එතනක් තියෙනවා අකුසල් තුනක්. මොනවද ඒ? වාචික අකුසලයේ වන සම්පප්පලාපේ, සංකල්පීය අකුසලයේ වන ඇලීම නැත්නම් අවිජ්ජා, මිත්‍යා දෘෂ්ටිය. තේරුණානේ? දැන් එහෙමනම් කායික අකුසලයක් හෝ වාචික අකුසලයක් සිදු වෙන හැම තැනම අකුසල් තුනක් 10න් තුනක් සිදු වෙනවාමයි. දැන් ඔයගොල්ලන්ගේ ගුණය තියෙන්නේ සිදු වෙනවා නම් දැන් අකුසලයක් 10න් තුනක් නැහැ. තියෙන්නේ දෙක. එතකොට අකුසල් දෙක 10 අකුසල් 10 තියෙන 12ක් විතරක් භාවිතා කරන අකුසලය පාපේ නිවි. පාපේ හොයාගන්න විදිහ. තේරුණනේ දැන් පාපේ කියලා දන්නේ නැති උනේ දැන් දන්නේ නැති මනුස්සයානේ මේ භාවනා කරන්න එන්නේ ඉතින් ඒ උනාල උපදේශ දෙන දබුවාපස් අකරණ වෙන්න කියලා නේ ඉතින් දැන් දන්නේ නැති මනුස්සයා කොහොමද ඒක වෙන්නේ? ඔයගොල්ලෝ දන්නේ තරම කොච්චරද කියලා හඳුනගන්න පුළුවන්. ගෙදිට ගියාම වාහනේට නැක්කම ඒ සියලු බුදුරණන් වහන්සේලා දීපු උපදේශ නිවන් දකින්න දීපු උපදේශනේ සබ්බපාපස්සා කරණා කුසල සුපසම්පදා සචිත්ත පරියෝධපන ඒතම් බුද්ධානුකාසනා. දැන් ඔය පාපය ගැන දන්නේ නැති අය ඔය ධාතාවට මොනවද කරන්නේ? ඔබ දැන් නිවන් දකින්න දීපු කමඨාණක් කියලා දැනගෙන ඉන්නේ ඇයිද භවනා කරන්නේ ලංකාවේ? නෑ එහෙම එකක් නෑ. අමු අවුරුදු 20 භාවනා කරනවා. ඔය ධාතාවට මොකද කරලා දෙන්නේ? ධාතාවට කරලා දෙන්නේ අමුතු දෙල්ලක්. සම්බවවස්ස කරනම් ධාතාව සමහර විට මුගක් අය කරන්නේ තඹ කොලේක ගහලා යන්ත්‍රයක් වගේ නී ගහගෙන නියන් දකින්න බුදුහාමුදුරුවෝ දීපු රමඨාන ගේ ආරක්ෂක කරන්න බලියක් වෙලා එලක් අහිමි. තේපණි තව කර්තියගේ සබ්බපාපස්ස අකරණ ගාතාව අච්චර ලොකු අකුරෙන්නේ නැතු නිකන් කාටවත් දැකලා කියව ගන්න බැරි වෙන පුංචි අකුරේ වාහනේ ඉස්සරහා ගහලා මොකටද නියන් දකින්නේ? වාහනේ නියන් දකින්නේ වාහනේ ආරක්ෂාව. මෙහෙම කරන්න උනේ ඇයි අපිට? කරන්න උනේ මේ පව් කියන එක දන්නේ නෑ. මේ ගාථාවේ අර්ථය දන්නේ නෑ. එම්නේ. තව ඉතින් පාසකම් වල එහෙම තව හොඳ જાති කරන ඕක. ඔය ගාථාව. ඒවා කියලා වැඩක් නැති ඒවා දෙන්නේ. දැන් වෙනක් අය විදිහට සිල් අරගෙන කතා කරන්නේ කොහොමද? මේවත් වැටෙන්නේ සම්පප්පලාප. එලක්කය කියන මේම කතාව. මට මම මේ රකින සීලයේ හරි මගේ තියෙන මුණුවංචම ලෝකයට කියන්න මේ අරන් දින විදිහක් එයා. එම්හත් මට සබ්බපාපස්ස අකරණං ගාතාව හත් වතාවක් කියලා මගේ අතින් පොල් තෙල් ටිකක් කාගේ හරි ඔළුවේ ගෑවොත් ඒ ඔළුව අයිති කාගේ ඕනම ඔළුව කැපුණක් කරේ. මෙහෙම අය ඉන්නේ උපාසක අම්මලයි අපි දැකලා තියෙන්නේ. මම කිව්වට දැන් මම මේ බණ කියන්නේ අවුරුදු 37කට ඉස්සෙල්ලා. 37කට ඉස්සෙල්ලා මෙහෙ මම දැක්කා දැන් දැදී. දැන් බුදුහාමරගේ ධර්මයේද අපි මේ ප්‍රයෝජන ගන්න නෑ. අපි කරන්නේ බොරු.
තේරුණාද? දැන් මේ ගාතාව එක එකගේ තෙල් ගන්න කියලා මොන බුදුහාමුදුරුවෝ දේශනා කළේ? නිවන් දකින්න දීපු කමටහන ඔළුවේ තෙල් ගන්න යදා ගන්න එක අපංකමක්ද? තේරුණාද? දැන් ඔහු බැලුවම මේ ගාතාවට තරම් බෞද්ධයෝ අපහාස කරන වෙන ගාතාවක් නැහැ. තේරුණාද? විවිධ වැඩවලට යොදාගෙන ඒගොල්ලන්ගේදී ඒකට මේ දේශනා කර බිකා කියන තේරුණාද? ඔය ඔහොම හිතෙන්නේ නැහැ කිය අපිට. හිතෙන්නේ අර මං කියන කාරණා නැති හින්දා, දන්නේ නැති හින්දා. දැන් සම්පභාවසා කරනාන් කියන ගුණයට යන්නේ නැති හේතුව දුරු කරගන්නේ බෑ. ඔබ විද්‍යිය ගහලා කියලා දුරු වෙන්නේ නැහැ පව්. තේරුණානේ? ඔබ තෙල් මැතුරුවා කියලා දේලු පව් දුරු වෙනවද යාගේ? තව ආහාර සම්පත් අපි වැඩි වෙනවා. තේරුණානේ? මේක ජප කරා කියලා සම්පභාවසා කරනාන් වෙනවද? නෑ. තේරුණානේ? ඒකින්ද ධර්මී ඉගෙන ගන්න වෙනවා. නැත්නම් භාවනාවකට යන්නේ නැහැ. තේරුණානේ? දැන් භාවනා කරන්න සුදුසුම ධර්ම කරුණු ටික තමයි මම මේ පැහැදිලි කරගෙන යන්නේ. මේක භාවනාවක් නෙමෙයි. එහෙමනම් අපිට දැන් ඊගාවට සිදු වෙනවා මේ සියලු බව දුරු කරගත්තේ ගුණය දැන් හැමෝම හැමදාම දැන් අද දවසේ තරන්නේ නෙමෙයි මේ සිල් සමාදන් වෙලා එහෙනම් බණ අහලා නිදහස භාවනා කරන වෙලාවක ඔය ගුණය හැමෝටම තියෙනව නේද? දැනුත් තියෙනවනේ. සබ්බවපස්ස කරන ගුණය හැමෝටම දැන් තියෙනවා. දැන් එතකොට අකුසලයෙන් තව කියන ඉතුරු වෙලා තියෙනවා නම් තමන් ළඟ දැන් මේ වෙලාවේ තව තියෙන්න පුළුවන් උපරිම අකුසල් තුනක්. තේරුණානේ? තුනයි. මොනවද? සංකල්පීය අකුසල් දෙක වන අවිජ්ජා දෝමනස්ස කියන අකුසල් දෙකයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට අවිජ්ජා කියන අකුසලේ සංකල්පනවල ඇතුණා මිත්‍යා දෘෂ්ටිය හොරේ ගවට හොරේ. ඒ වගේම ව්‍යාපාදයේ නැත්නම් දෝමනස්සය ඇති වුණත් මිත්‍යා දෘෂ්ටි ඕනේ. එහෙමනම් සංකල්පනාවල අවිද්‍යා හෝ දෝමනස්ස දෙක අහක් කරොත් මොකද වෙන්නේ? නැති තැනක මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටියට තනියෙන් ඉන්න බෑ. තේරුණාද? දැන් ඔන්න ඔතනත් ඔන්න ඔය ගුණයට බුදුහාමුදුරුවෝ දේශනා කර සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරේ කුමක්ද කියන එක තමයි අර ගාථාවේ දෙවෙනි පදේ. දෙවෙනි පදේ මොකද්ද? කුසලස්ස උපසම්පදා. දැන් ඔගේ දැන් දහම් පාසලේ විභාගෙට ළමයට උගන්වන්නේ ඔයගොල්ලෝ කුසලස්ස උපසම්පදා කියන්නේ දැන් අම්මගෙන් අහනවා දරුවෝ. මේ ගාථාවේ සිංහල තේරුම ඕන වෙනවා. ඉතින් සිංහල තේරුම ඕන වෙනවා ලංකාවේ ඇයිද දහම් පාසලේ නම් පොඩි පහේ පන්තියේ හතරේ පන්තියේ ඉඳලත් ඕනේ. සාමාන්‍ය පෙළේදී ඔක ආපහු ලකුණු හම්බ වෙනවා. මොකද ඒකට ඔබ ලියුවම ලකුණු හම්බ වෙනවා. සම්බවවස කරන ගාතාවයි සිංහල අර්ථය ලියුවම ළමයින්ට ලකුණු හම්බ වෙනවානේ. දැන් ලකුණු හම්බ වෙන හින්දා ළමයි ඉගෙන ගන්න හින්දා දෙමාපියන්ගේ මේවා ළමයි අහන්නේ නැද්ද? අහනවා. ඔයගොල්ලෝ අපි දඩුව දූදඩුවෝ ඒ වගේම මොනුපුරෝ මිනිවිරියෝ අහනවා. කුසලස්ස උපසම්පදා කියන්නේ දැන් ඒක අර්ථය කියන්නේ බෙදක සබ්බපස්සා කරනවා කියන එකට සිංහලෙන් ලියනවා තේරුම. මොකද්ද? සියලු පව දුරු කරගන්න. ඒ ඇති ඒක ලියුවම ඉතින් ලකුණු හම්බෙන්නේ. දෙවෙනි එකට ලියන්නේ කුසලස්ස උපසම්පදා. ඔව් ඒකේ මොන වගේ එකක්ද බලව මොන දැන් බහක කොනසාරි ලකුණු දෙන්නේ කොහොමද? යානේ අවසානයේ ලකුණු දෙන්නේ. කුසල සුඛ සම්පදා කියන එකට මොන වගේ එකක් ලියුවොත්ද සිංහල අර්ථය ලියුවොත්ද ලකුණු හම්බුනේ? සල්ලි ඇත. ඈ? සල්ලි ඇත. ඔව්. කුසල් කරන්ද කුසල් ඒ දෙන්න. කුසලිය වර්ධනය කරන්න ඔය ඕනෙහිකට මොනවාරි ලකුණු දෙන්න. බුදුහාමුදුරු දෙන්නේ. තේරුණනේ? මොකද මෙතන තියෙන්නේ මේ සංසාර විමුක්තිය බුදුහාමුදුරු පෙන්නන්නේ අකුසලිය නැති තැනක තියෙන එක. තේරුණනේ? දැන් අකුසල් 10 නම්
සම්පෝමාපස්ස අකරණං ගුණේ ලැබෙනකොට අකුසල් 10න් 7ක් යාළඟ නැහැ ඒ වෙලාවේ. ඒක පැහැදිලිද? දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඔය ගුරුරංගත් මේ වෙලාවේ හට ගන්න පුළුවන්. හැම වෙලෙම හට ගන්නවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. දැන් කුසලයක් තියෙනවා මේ සංකල්පනාවල කුසලක් තියෙනවා දෙකක්. ඒක හඳුන්වන්නේ දැන් අකුසලිය හඳුන්වනකොට භාවිත කරන වචන දෙකට විරුද්ධ වචන දෙකෙන්. අවිද්‍යා දෝමනස්ස කියන්නේ අකුසල් සංකල්පනා දෙක. ඒ වගේම කුසල් සංකල්පනා දෙක ධර්මයේ හඳුන්වන්නේ අනවිඤ්ඤා අව්‍යාපාද කියලායි. තේමහන්. එතකොට 9 වෙනි 8 වෙනි කුසලය කුසල් 10 දෙන 8 වෙනි කුසලය අනවිඤ්ඤා. 9 වෙනි කුසලය අව්‍යාපාද. 10 වෙනි කුසලය සම්මාදී. තේමහන්නේ දැන් ඒ කතාව ඒ කුසල් බැත් දැන් මෙතන මේ දැනගන්න ඕනේ භාවනාවේදී අකුසලිය ගැන නෙමෙයි පරිස්සම් විය යුත්තේ භාවනාවෙන් කුසලිය නෙමෙයි හදන්නේ යන්නේ තේරුණා භාවනාවේ කෘත්‍ය හැම විටම අකුසලිය ඉවත් කිරීමයි මේක ඉගෙන ගත යුතු ධර්මයි කුසල් කරලා වැඩි වෙනියෙන් කුසල් කරලා ලැබෙන ප්‍රතිඵලයක් නෙමෙයි කුසලස්ස උපසම්පදා කියන ගුණය. එහෙම ලැබින් දෙපැ ඔයගොල්ලන්ට. දැන් මේ කුසල් නේද කරන්නේ බණ අහනවා කියන. බණ අහන එක මේ කාමාවචර ප්‍රබල කුසලයක් නෙමෙයි. දැන් පැයක් තිස්සේ පැයකට ආසන්න කාලයක් බණ ඇහුවා. එහෙනම් ඔයගොල්ලන්ට කුසලස්ස උපසම්පදා ගුණය ලැබින් දෙපැ. අනාගතයේ මරණ කම්පනාවයි ලැබෙයිද කුසල සුපසම්පදාක් ලැබෙන්නේ කොමසාරිස් ලබමු දුන්නට කරන්න දෙයක් නැහැ කොමසාරිස් නෙමෙයි මේ වදේශනා කරේ විභාගය කාර්යය නෙමෙයි මේක දේශනා කරේ එම්මනේ ලකුණ කියන එක වෙන දෙයක් මේවා දේශනා කරේ බුදුරජාණන්තුතුමා කුසලසෝකරම් පදා ගුණින ගුණයේ තේරුම තමයි අකුසලිය නැහැ කියන ගුණය. අකුසල දැන් දැනට ඔයගොල්ලෝ අකුසල හතක් දුරු කරගෙන ඉන්නවානේ. තව අකුසල තුනක් අන්තර්ගතයිනේ. ඔන්න ඒ තුනත් නැති තැන තියෙන්නේ කුසලසෝකරම් පදා ගුණය. ඕක කුසල් කිරීමෙන් ලැබෙන ඵලයක් නෙවෙයි. දැනට තියෙන අකුසලයේ ඉවත් කර ගැනීමෙන් ලැබෙන ඵලයක්. තේරුණානේ දැනට තියෙන මේ අකුසල තුන නැති කරගන්න බෑ කාමාවචර කුසලයේ. තේරුණානි. ඒ කුසල් කාමාවචර කුසල් කරා කියලා මේක අහක් වෙන්නේ නැහැ. හුඟා අධිශීලයක් රැක්ක කියලා තහක් වෙන්නේ. දැන් අපි හිතමු පන්සිල් රකින්න ගෙදෙද්දී ඔයගොල්ලෝ බෞද්ධ විදියට මහන්සි ගන්නවා පන්සිල් ආරක්ෂා කරා. පොයට අටසිල් සමාදන් වෙනවා. දැන් පන්සිල් රැකලා ඉන්න වෙලාවේ සමහර විට සබෝ අවස්ථා කරන අංගුණිය ඇඳිලා තියෙනවා. ගෙදෙද්දි පෙරක් අය. අටසිල් රැක්කම ඒ ගුණිය ඊට වැඩිය රැඳෙනවා. පවතින කාලය වැඩි වෙනවා. නමුත් කුසලස්ස උමර සම්පදා ගුණය ලැබෙන්නේ අටසිල් රැක්කට. තේරුණනේ. දැන් දසසිල් සමාදන් වෙලා වෙලක් අය හිතනවා මට දැන් මං අවුරුදු ගාන පොය දැන් ගණනාවක් වර්ත ගාන ගණනාවක දසසිල් සමාදන් වුණා. ඒකින්ද අටසිල් සමාදන් වෙච්ච කෙනාට වැඩිය මං ළඟ කුසල සුපසම්පදා ගුණය ඇති කියලා හිතන්න පුළුවන් නෝද නුවන්. එහෙම වෙන්නේ. මොකද කුසල සුපසම්පදා ගුණය ලබා ගන්න බෑ මේ නෑ. මොනවද? ආමිස පින්කමකින් ලැබෙන්නේ නෑ. කොච්චර කුසල් කරා කියලා ඒ ගුණයට යන්නේ. තේරුණානේ කුසල සුප සම්පදා කියන ගුණයට යන්නේ බෑ. අදිශීල් රැක්ක කියලා යන්නේ බෑ. එහෙනම් කාමාවචර කුසලයකින් හෝ සීලයකින් යන්න පුළුවන් ගුණයක් නෙමෙයි කුසල සුප සම්පදා ගුණය. කුසල සුප සම්පදා කියන ලක්ෂණයදී මේ ගුණය තියෙන්නේ තමන්ගේ සංකල්පනාවල අකුසල් නැති විලාවේ. තේරුණානේ සංකල්පනාවල අකුසල් නැති විලාවේ දිට්ඨිගත අකුසලයේ කොහෙත්ම නැහැ. තේරුණා? එතකොට අකුසල් 10ම නැහැ. එහෙනම් සංකල්පනාවල අකුසල් 10, අකුසල් 2 නැති කිරීම
තමයි කුසලස්ස උපසම්පදා ගුණය ලැබෙන ක්‍රමය. තේරුණානි. දැන් එහෙමනම් ඔයගොල්ලන්ට දෙන සංකල්පනවල දැන් හටගන්නේ අකුසල් දෙක හැම වෙලෙම නෙමෙයි මේ වරද්වා තේරුම් ගන්න එපා. නැත්නම් මේ හැමතැනම තියෙන්නේ එක නෙමෙයි මනහන කොට වැඩියෙන් ඇති වෙන්නේ සංකල්පනවල කුසලයේ අනවිඤ්ඤා අභ්‍යාපාද. තේරුණානි. නමුත් අතරින් පතර හිටි ගම අවිඤ්ඤා දෝමනස්ස දෙක හට ගන්නවා. ඕනෝක තමයි නරු. ඕක හට ගන්න නැත්නම් අපි ළඟ දැන් තියෙනවා කුසල සුප සම්පදා. තේරුණානේ. දැන් අවිඤ්ඤා දෝමනස්ස අහ කරන ක්‍රමයට කියනවා භාවනාව. මේක සීල රැකීම නෙමෙයි. සීල රැකලා කරන්න පුළුවන් සබ්බ පාපස්සා කරන්න උනේට එන එක විතරයි. තේරුණානේ. එන අවිද්‍යා දෝමනසහ කරන එක භාවනාවයි. සංකල්පනාවල අවිද්‍යා දෝමනසහ කරන මොනවාරි පුහුණුවක් තියද ඒ පුහුණුවට අධ්‍යාත්මික ලෝකයේ කියනවා භාවනාව. ඒකෙන් හැර කුසල සුප සම්පදා ගුණේ ගන්න බෑ. තේරුණා? දැන් ඔන්න මම කියා දුන්නා කවුරු හරි දීයෝ පැවිදි ශ්‍රාවකේ බුදුහාමුදුරුවෝ දීපු උපදේශයේ උපදේශ පන්ති දෙකක් සම්පූර්ණ කරොත් එයාලගේ තියෙනවා සබ්බ පාපස්සා කරන අංගුණිය. ඒ කියන්නේ කායික කුසල් නැහැ එයාගේ. වාචික කුසල් නැහැ. ඊගාවට එයා භාවනා ක්‍රමයක් භාවිත කරලා ලබාගත යුතු ගුණයක් තමයි කුසල සුප සම්පදා ගුණය. එතකොට අකුසල් 10ම යටපත් වෙනවා. මොකද අවිද්‍යා දෝමනස්ස දෙක හක් වෙනකොට මිත්‍යා දෘෂ්ටි නිකන් ආව වෙනවා. තේරුණානේ? ඒ අනුව ඒ දෙක වෙනවා. දැන් ඔය වෙනි ක්‍රමයක් භාවිත කරලා දැන් අපේ බෝධිසත්වයන්ට කුසලස්ස උපසම්පදා ගුණේ ලබා ගන්න විදිය යාදුන්නේ හරියටම ආලාර කාලම්. ආලාර කාලම් කියන ගුරු කරුණානි. එන ආලාර කාලාම දන්නේ නැද්ද? කුසල සුප සම්පදා ගුණේ ගන්න නම් සබ්බ භවස් අකරණං ගුණේ තියෙන්න ඕන කියන එක නොදැනගෙන ඉඳීගෙනද ඈ දැනගෙන ඉන්නේ නැතුව මේක කරන්න බෑ. තේරුණානි. එන කුසල සුප සම්පදා කියන ගුණය බෝධිසත්වයන්ට ලබා ගන්න පුරුදු කරේ ගුරු හරුන් දුන්නේ ආලාර කාලාමයි. මේක බුදුහාමුදුරුව දේශනා කරපු දෙයක්. මගේ ගුරුවරයා උද්දකාරාම පුත්‍රත් මේකම කියා දුන්නා. ඒ ගුරුවරයා තර්මණින් එනම් ගුරුවරෙන් ලබා දුන්නේ මොකද්ද? කුසලස උපසම්පදා ගුණය ලබා. දැන් කුසලස උපසම්පදා ගුණය ලැබෙන්නේ භාවනාව. ඒන ආලාර කාලාම කියා දීපු භාවනා සමත භාවනා. තේරුණා? එන කුසල සුපනම්පදා ගුණය ලබා ගන්න ඔයගොල්ලන්ට සමත ඕනම භාවනාවකින් පුළුවන්. බුදුහාමුදුරුව සමත කමඨහන් දීලා තියෙනවා 40ක්. සමසදලිස් කමඨහන්. බුදුමුණ භාවනා, මෛත්‍රී භාවනා මේවට අන්තර්ගතයි. තේරුණා නේද? ඒ සෑම එකකින් මේනම් කරන්න ඕන බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද ඔයගොල්ලෝ? කරපු පැය ගන්න වැඩි කර ගන්නද බලාපොරොත්තු වෙන්නේ? ඒ වැඩි කරගත්ත පැය ගන්න අවුරුදු ගන්න සිල් අරගත්තම ගියෝ ගියෝ ඇවිදින්නද බලාපොරොත්තු වෙන්නේ? එහෙන් බලාපොරොත්තු වෙන්නේ කවුද? කුසල සුපරම්පදා ගුණය දන්නේ නැති අය. මේක ලැබෙන ක්‍රමය දන්නේ නැති අය. ලැබුණම තියෙන ලක්ෂණ දන්නේ නැති අය. තේරුණාද? එන කුසල සුපරම්පදා ගුණය ලැබෙන ඒකයි ක්‍රමය. සමත භාවනාවයි. තේරුණාද? දැන් තව ඒකින් දැන් ආලාර කාලාම නවත්තන ඔතනේ කුසල සුපරම්පදා ගුණය ලැබිච්ච පුජ්‍යලයට ලැබෙන්නේ නියොනයි කියන අය. ඒ කියන්නේ අකුසල් 10 යටපත් වෙච්ච දැන නියොනයි දීන්නේ. තේරුණාද? නමුත් බෝධිසත්වයක පිළිගන්නවද? පිළිගන්නේ අකුසල් 10 නැති දැන නිවන නැහැ කිය. හැබැයි අකුසල් 10 නැති දැන සංසාර දුක විද්‍යාමාන නැහැ කියලා පිළිගන්නවා.
එහෙනම් සංසාර දුක විද්‍යාමාන වෙන තැන අපි ළඟ තියෙන ලක්ෂණය තමයි සංකල්පනාවල අවිඥා දෝමනස්ස. හොඳට මතක තියාගන්න. නැතුව දුක්ඛී ගැවුවට වැඩක් නැහැ මේ. සංකල්පනාවල අවිඥා දෝමනස්ස තියෙන තැන සංකල්ප සංසාර දුක විද්‍යාමාන. එතකොට අවිඥා දෝමනස්ස නැති වෙන තැන හොයාගත්තේ ඒකයි. ආලන කාලම් වගේ තවතු. එතන සංසාර දුක විඥාමාන නැහැ කියලා ලබා ඒක ලබා ගන්න කෙනාට අවබෝධ වෙනවා. බෝධිසත්වයන්ටත් අරගොල්ලෝ ලබා ගත්ත සංසාර විමුක්තිය ගැන කිව්වා. කිව්වට කුසල සුප්‍රසම්පදා ගුණය තුළ සංසාර විමුක්තියක් නැහැ කියලා බෝධිසත්වය ප්‍රතික්ෂේප කරා. එහෙනම් දැන් අකුසල් 10 නැති තැනට ගියාම තව දෙයක් කළ යුතුයි. මොකද්ද කරන්නේ? අර බින්දී ගහලා තියෙන ගාථාවේ තුන්වෙනි පදිය. වාහනේ ගාමේගේ තුන්වෙනි පදිය. සතිත්ත පරියෝ. තේරුණානේ මේ ගුණය ගන්න ඕනේ. මේ ගුණය ගන්න යන්න ඕනේ කොහෙදද? ඒ ගුණය මේ දිල් රැඳෙන වෙලාවේ විතරක් ගන්න ඇකිද? සතිත්ත පරියෝද පණන් නැහැ කිද දිල් රැඳෙන වෙලාවේ විතරක්? බෑ. දිල් ගන්න දිල් සීලයේ තුලදී ඉන්නේ සම්පපපසකරණ ගුණේ විතරයි. තේරුණාද? සීලයේ පිටපු කෙනෙක් ඉස්සෙල්ලා දෙවනි එක දැනගන්න ඕනේ. දෙවනි පරිපල නැගින්න ඕනේ. කුසල සුපරම්පදා ගුණේ ලබා. කුසල සුපරම්පදා ගුණේ ලබා ගත්ත කෙනෙකුට තුන්වෙනි පරිපලයට ගියේ නැහැ. තුන්වෙනි පරිපලය හැබැයි ආලාර කාලාම උද්දකාරාම පුත්‍රකි හොයාගත්තේ නැහැ. සචිත්ත පරියෝද මනන් කියන එක සියලු බුදුවරයන් වහන්සේලා අවබෝධ කරගත්ත එක. තේරුණානේ? අනිත් එක අධ්‍යාත්මික ලෝකයේ මිනිස්සු ඉන්න තාක්කල් තියෙන දේ. මොකද සම්පපාපස්සේ අකරණම් වෙන ගුණය ගන්න නිදී දන්නවනේ. තව දිනු වෙච්ච අය කුසල සුත සම්පදා ගුණය ගන්න නිදී දන්නවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා කුසල සුත සම්පදා වුණ කෙනෙක් ඉන්නවනම් ඒ ගුණය ලබා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සචිත්ත පරියෝධපණ ගුණය ලබා ගත්තොත් එතන නිමන. එහෙනම් මොකද්ද මේ කියන කතා? ඔයක තමයි මේ ගාථාවේ අර්ථය. ඔබ දන්නේ නැති හින්දා තමයි අපි අර්ථය කරන්නේ. සචිත්ත පරියෝධපණ කියන එකේ තේරුම මෙතන ඉඳලා සතර සතිපට්ඨානයට පිවිසෙන විභාස විභාගමසාර ඉඳලා දෙන්නේ මොකීවොල් ලකුණු බිඳුවක. එයා ලකුණු දෙන්නේ මොම නෙමෙයි, සිත පිරිසිදු කරගන්න. ඇත්ත. හැබැයි පිරිසිදු කරගන්න ක්‍රමය දන්නේ. පළකේ පිරිසිදු කරගන්න සම්පක් බලන්න කිව්වා. දන්නේ නැතිව ඕනේ එකක්. තේරුණනේ. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ උපදේශ නාම ශ්‍රාවකයාට සතර සතිපට්ඨානයට පිවිසෙන්න. තේරුණනේ. දැන් මොන මේ ගාථාව කරලා දුන්නා. මේ මේ භාවනා මධ්‍යස්ථානයේ නම මොකක්ද? ඈ විපස්සනා භාවනා මධ්‍යස්ථාන. එන විපස්සනා භාවනාව කර භාවනාවෙන් කරන කෘත්‍යය තමයි සචිත්ත පරියෝධපණ ගුණය ලබා දීම. තේමහි එනම් භාවනා ක්‍රම දෙකක් තියෙනවා ලෝකේ. බුදුහාමුදුරුවෝ මේ දෙකම භාවිත කරන්න කියනවා. එක භාවනා ක්‍රමයකින් ලැබෙන ගුණය තමයි කුසල සුප සම්පදා ගුණය. ඒ භාවනාවට කියනවා සමත භාවනාවෙනුත් මේක ලැබෙයි. හැබැයි කිසිම සමත භාවනාවකින් සචිත්ත පරියෝධපණක් වෙන්න බෑ. තේරුණානේ? සචිත්ත පරියෝධපණක් වෙන්න පුළුවන් භාවනා වලට කියනවා විපස්සනා භාවනා. එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ තව දෙයක් පැහැදිලි කරනවා. කෙනෙකුට පුළුවන් සමත භාවනාවක් හොඳට දියුණු කරලා කුසල සුප සම්පදා ගුණය හොඳට පරිණත වෙලා, ඒ කියන්නේ කුසල සුප සම්පදා ගුණය පරිණත වීමෙන් ලැබෙන
ප්‍රතිපදිකක් තමයි රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන. එහෙම පරිණත වෙලා විපස්සනාවට යන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ඒකට ගියොත් ඔයගොල්ලන්ට යන්න බෑ. කියන ගුණක් නැති. කරන්න බැරි දෙයක්. තේරුණාද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් සතර සතිපට්ඨානයේ වඩන්න. සතිපට්ඨාන භාවනාවක් වඩන්න. මේ විපස්සනා භාවනා කියලා මෙහි අමතරම අපි උගන්වන්නේ මෙහි ආරම්භ කරේ. ඒ සතිපට්ඨාන භාවනාව පුරුදු කරන්න. තේරුණා නේද? ඒකට සතිපට්ඨාන භාවනාවක් වඩපුවම වඩන්න සුදුසුකම්. එතකොට කුසල අසුප සම්පදා ගුණේ නැතුවත් මේ භාවනාව පටන් ගන්න පුළුවන් වෙනවා. හැබැයි සම්පපස්ස කරනම් ගුණේ තියෙන්න ඕනේ. කායික අකුසල් වාචික අකුසල් නැතුව ඉන්න ඕනේ. එහෙම ඉන්න කෙනා සතිපට්ඨාන එක භාව සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එක භාවනා ක්‍රමයක් භාවිතා කරනවා වුණු කරනවා. එතකොට යාට මුලින්ම ලැබෙනවා කුසල අසුප සම්පදා ගුණේ. ඒ භාවනා ක්‍රමයේම දිගට කරනවා. එතකොට ලැබෙනවා සතිත්ත්ව පරියෝධකණක් සමත භාවනාවකට උන් කරන්නේ. එහෙන් ලැබෙන්නේ උපරිමය කුසල සුප සම්පදා ගුණේ විතරයි. දැන් තේරුණාද? අපි එනවා වඩා අපිට යෝග්‍ය අපිට කරන්න පුළුවන් එක භාවනාවකින් සබ්බපපස්සා කරනා ගුණයයි කුසල සුප සම්පදා ගුණයයි කියන දෙක ලැබෙන භාවනා ක්‍රම සතිපට්ඨාන භාවනා. තේරුණාද? දැන් කොහොමද මේ වෙන් වෙලා කියන්නේ? දැන් ඒකම දැන් අද දවසේදී මම මේ පැහැදිලි කරලා දුන්නේ භාවනාව කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ භාවනාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා නැත්නම් භාවනා කරන්න උත්සාහම් කරනවා. උත්සාහය වැරදින්නේ. භාවනාවෙන් කෙරෙන කෘත්‍ය ඕක තමයි. කුසල සම්පදා ගුණය තමයි ලබා ගන්න උත්සාහ ගන්න. තේරුණානේ? ඕනම භාවනාව. මෛත්‍රී භාවනාව කරත් එහෙමයි, බුදුමන භාවනාව කරත් එහෙමයි. ඒකින් දැන් මෙතන අපේ විහාරතුන් වහන්සේ මතක් කරා. දැන් ප්‍රමෝත්ත මේ පින්වතුන්ට මේ භාවනාව ගැන පැහැදිලි කරලා දෙන්න හාමුදුරුවෝ උත්සාහ කරනවා. හාමුදුරුවෝ මහන්සිය නැණි හාමුදුරුවෝත් එතෝලා නාගදී හරි. ඒක පිළිවෙලකට මේක කරගෙන ගියොත් හොඳයි. මොකද විපස්සනා භාවනා මධ්‍යස්ථානේ කෙරෙන්න ඕන විපස්සනා භාවනාව. තේරුණානේ? මේ ඒ සඳහා දැන් ඔයගොල්ලන්ට මෙහි සිල් ගරගෙන ඉන්න වෙලාවට ඒකේ තියෙනවනේ දැන් ධර්මදේශනායම නැති වෙලාවල් තියෙනවනේ විවේක වෙලාව. ඒ වගේම ගෙදර දොරේ ඉන්න ගමන පහසුවෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර ඉඳලා පයින්ම මෙහෙට එනවනේ එන අයද ඒ එන ගමන කරන්න පුළුවන්. භාවනා ක්‍රමයක් ගැන සතිපට්ඨාන භාවනා ක්‍රමයක් ගැන විස්තරයක් අද පොතකින් ලබා දී. ඒ පොත පොඩි හාමුදුරන්වහන්සේ බෙදයි. තේරුණානේ? හැබැයි ඒ පොත් යන්නකොට එක ගෙදරින් දෙන්නෙක් ඉන්නවා නම් ඒ කෙනෙක් ගන්න. ඒකේ තියෙන්නේ සක්මන් භාවනාවේ. දැන් සක්මන් භාවනාවේ ඒ ටික කියවන්න. ඒකේ මුලින්ම තියෙනවා සක්මන් භාවනාව කරන ආකාරය පිළිබඳව මූලිකව අංකගත කරපු කොටස. ඒ ටික අනුව තමයි මේ පියවර කියවුවම කරන විදිහ තියෙන්නේ. තේරුණානේ? එතකොට තව හාමුදුරුවෝ තවත් පැහැදිලි කරලා දෙයි පස්සේ. ඒ දා භාවනා පොයින් නැතුවත් මෙහෙ කෙරෙනවනේ වැඩක තාම ඒ තැනදීත් කියාවි. දැන් තමනුත් උත්සාහයෙන් ඒක කරන්න උත්සාහ ගන්න. අනිකුත් භාවනා නවත්තන්න කොම නවන්නේ ඒවත් කරගෙන යන්න. තේරුණානේ? ඒක ඇවිදින කොට කරන භාවනාව නම් සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාව කියනකොට තමන්ගේ හිතට එන්න ඕනේ කුසල සුප සම්පදා ගුණයත් මේක හරියට වැටුවොත් ලැබෙනවා. තවත් වැටුවොත් මොකද වෙන්නේ? සචිත්ත පරියෝධපණන් ගුණයක් ලැබෙනවා. මේ සචිත්ත පරියෝධපණන් ගුණය කියන තැන තියෙන අන්තර්ගතයක නම් පැහැදිලි කරවොත් දැන් අකුසලිය නැති වෙන එකනේ කුසල සුප සම්පදා ගුණයෙන් එන්නේ. අකුසල් 10 යටපත් වෙනවා. සචිත්ත පරියෝධපණන් ගුණය තියුන්නේ අකුසල් මුල් විනාශ වීම. තේරුණාද? ලෝභ දේශ මොහ කියන අකුසල් මුල් තුන විනාශ වෙන්නේ ගුණය සචිත්ත පරියෝධපණක් ගුණය. දැන් ආලාර කාලාම ගෝචරත්වයන්ට ඉගැන්වුවේ අකුසල් යටපත් කරන්න විතරයි. අකුසල් මුල් යටපත් අකුසලයේ යටපත් වෙනවා කියන්නේ අකුසල් මුල් යංගිනේ.
තේරුණානේ. අකුසල් මුල් හැංගිලා අකුසලේ යටපත් වුණාම ලැබෙන්නේ ලෝකෝත්තර තත්ත්වයක් නෙවෙයි සාංසාරික තත්ත්වයක්. මිනිසෙක් මේක කරව බ්‍රහ්ම වෙනවා. එහෙනම් බ්‍රහ්ම කියන සත්‍යය බිහි වෙන ක්‍රමය කුසලස්ස උපසම්පදා ගුණය තුනින් ලැබෙන දෙයක්. ප්‍රතිපලය. තේරුණානේ. රහතන් වහන්සේ බිහි වෙන්නේ සචිත්ත පරියෝධපණං කියන ගුණය තුනින්. ඒ කියන්නේ අකුසල් මුල් විනාශය. එතකොට අකුසල් මුල් විනාශ වෙන භාවනා ක්‍රම තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. තව මේක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් කාල වේලාව යන නිසා මම මේ වැඩි කරුණු කියන්න යන්නේ. එතකොට මේ භාවනා මේ පොත කියවගන්න. කියෝලා ගෙදෙද්දි කරන්න මේක. පැය භාගයක් විනාඩි 20 10 වුණාට කමක් නැහැ. තේරුණානේ බය නැතුව කරන්න. ප්‍රශ්නයක් වුණොත් එයනේ ගොළු හිතන්නේ දැන් මේකක අලුත් දෙයක් කොහොමද අපි කරන්නේ? එහෙම බය වෙන්න එපා. පන්සලේ ආඳුරු ඉන්නවා. ඒ මේ භාවනාව ගැන වැළුවකාව ඕන එකක් විසඳ ගන්න පුළුවන්. තේරුණානේ? ඊට අමතරව සිල් ගත්ත දවසට නම් මේක කරන්න උත්සාහ ගන්න. දිනපතාම විනාඩි 5 10 හරි කරන්න. කරගෙන අපි ඉදිරියේදී එතකොට නැවත මේ ධර්ම කාරණා ටික තව හොඳින් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්න. තේරුණානේ? ඔයගොල්ලන්ගේ ප්‍රගතියක් තියෙනවා නම් විතරක් මාත් උදව් වෙන්න තව අවශ්‍ය පොත්පත් ඕන දෙයක් දෙන්න පෙළඹෙනවා. ඔයගොල්ලන්ගේ එහෙම එකක් නැත්නම් අර පරණ මීට අවුරුදු මං කිව්වනේ 37කට හිටිය කට්ටිය නම් දැනුත් දෙන්නේ ආයේ නැහැ. එයායට කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ මේක අපි තේරුම් අරගෙන යන විදිහට නෙමෙයි යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියන දේ විදිහට. එහෙම නැති ඉව ගමනක් යන්න ගියොත් අතරමඟ මම මුලාවට පත් වෙනවා. තේරුණානේ දැන් ඒක අතව තේරුණා මොකද්ද මේ කියන්නේ කියලා. අපසල් 10 තේරුණා. එහෙනම් අද විතරක් නෙමෙයි ඔයගොල්ලෝ හැමදාම සිල් රකින්න වෙලාවේ ඔය සම්පකම්පස්ස කරන්න ඕනේ නැද්ද? තියෙනවා. එහෙනම් ඒ කාලේ ගමුගේ ඉරිබිලක් නැහැ නේද? දැන් ගෙදර ගිහිල්ලත් ඔයගොල්ලෝ ඔය මොනි ජීවත් වෙනකොට සම්පපාපස්සා කරනන්ුනේ නැද්ද? තියෙනවා. එහෙනම් මොකද්ද මේ කායික අකුසල් හා වාචික අකුසල් වල සුද්ධිසි පාපය කියන්නේ ඇයි? මේ අකුසල් වල විපාකය සතර අපායේ ලබා දෙන්න පුළුවන්. ඒක ඉන්නේ පාපය කියන්නේ. එහෙනම් පාපය කියන එකේ තේරුම සතර අපායේ උපත්ති මේකෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම විපාක ලබා දෙන්න පුළුවන්. ඒකින්ද පාපය වෙනවා. එhmenan දැන් අපි මේ අනුශාසන අවසන් කරනවා. ඒකම ඒ පොට්ටික බෙදා දීම හම්රන් වහන්සේ සිදු කරයි. අද මේ පින්කමේ නැත්නම් මේ ධර්මදේශනා ඒ වගේම භාවනා අනුශාසනාවේ දායකත්වය දරලා තියෙන්නේ මහින්ද උපාසක මහත්මයා. එතුමාගේ ආරමුණ වෙන්නේ WG කරෝලිස් අපුහාමි පියානන්ට, ඒ වගේම BG බීබිනෝනා මෑණියන්ට, BG මොනේරිස් මහත්මයා, ඒ වගේම සල් ධර්මප්‍රිය උපාසක මහත්මයා, ලීලා උපාසක මාතාව, ඒ වගේ වීරසිංහ උපාසක මහත්මයා, සෝමා වීරසිංහ උපාසක මාතාව, මේ පරිලෝකීය තම තමගේ ඥාතීන්, ඒ ඥාතීන් පිම්පෙත් අනුමෝදන් කිරීමයි. ඒ උපාසක මහත්මයා බලාපොරොත්තු වෙන ආකාරයට ඒ සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙලා පරිලෝක ජීවිත සාර්ථක කර ගැනීම අවසානයේ බලාපොරොත්තු වෙන භෝගයකින් නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමට මේ කුසල් හේතු ආසනාව වේවා කියලා හැමදෙනායකම් ප්‍රාර්ථනා කරනවා.